उल्लंघन නමුත් එහිදී සීමාව ඉක්මව කරන වලටත් අපි එකඟ වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ යෝජනාවේ 13 වෙනි ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව බලේ බෙදීම පිළිබඳවත් කරුණු අඩංගු වෙලා තියෙනවා අපි දේශීය ආන්තරණයකට එකඟ වීම පැසසිය යුතු වගේම සීමාව ඉක්මව කරන වලට එකඟ වීම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ විශේෂයෙන්ම අපේ රටේ දේශපාලන තීන්දුව తీරන අපි ස්වාධීනව ගත යුතුයි. උඩින් බටර් ගාලා සීතවර්ලා යටින් විෂ කවපු පාන් පෙත්තක් හා සමාන යෝජනාවක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ඉවලා තියෙන්නේ. මේක තා පැහැදිලි දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කරලා මේ දේශීය කියන නම තිබ්බට ඒකේ සුද්ධ වාඩි වෙන යාන්ත්‍රණයක් වීම වළක්වන්න බෑ. ඒ යාන්ත්‍රණයේ හරහා සම්පූර්ණයෙන් අපේ රට බලපෑම් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය විසඳුම ලබා ගැනීම තමයි ඔවුන්ට උමනා වෙලා තිබෙන්නේ. ඒකෙන් වෙන්නේ තිබුණට වැඩිය තාම භයානක තත්ත්වයක්. සමේ ඇමරිකානු යෝජනාව අපේ රටට හිතවත් යෝජනාවක් විදිහට අපි කිසිසේත්ම දකින්නේ නැහැ. මේ අතර දෙමළ ජාතික සංධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව පිළිබඳ ඇමරිකානු යෝජනාව මෙරට යුක්තිය සම්බන්ධයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් ඉටු කරන කරුණක් බවයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ විනිසුරුවන් හා නීතිවේදීන් ඇතුළත් අධිකරණ යාන්ත්‍රණයක් සකස් කිරීම ඉතා වැදගත් පියවරක් බව එම නිවේදනයේ සඳහන්. එසේම අදාළ ඇමරිකානු යෝජනාවට ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහකත්වය දැක්වීම දෙමළ ජාතික සංධානයේ ප්‍රශංසාවට ලක් කර තිබෙනවා. මේ අතර අද පස්සරුවේ කොළඹදී පැවැත්වුණු සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව අදහස් පළ වුණා. මේකේ පැහැදිලිව තියෙනවා ස්පෙෂල් කවුන්සල් රණවිරුවන්ට විරුද්ධව අභිෂෝධක පක්ෂය මෙහෙවන ඊට ප්‍රධාන වගකීම තිබෙන උද්ගඩය. ඒ කාර්යාලයට විදේශීය නිලධාරීන් අනිවාර්යයෙන් අයත් විය යුතුයි කියන යෝජනාව ඇමරිකානු එක්සත් ජනපදයේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යෝජනාව අනුව සක්සුදක්සේ පැහැදිලි මේක කිසිය දේශීය යන්ත්‍රණයක් නෙවෙයි. මේක ජාත්‍යන්තර යන්ත්‍රණයක්. හැබැයි අපිට කනගාටු වෙන්න තියෙන්නේ මේ ඇමරිකාව ගේන යෝජනාව ශ්‍රී ලංකා රජය අනුමත කරමින් ශ්‍රී ලංකා රජයත් ඇමරිකාව සමග එක්කාසු වෙලා ඒකාබද්ධ යෝජනාවක් හැටියට ඒක ඉදිරිපත් කරනවා. අන්න ඒක තමයි අදාගන්න බැරි ඉතාමත් සෝචනීය තත්වය. හයිබ්‍රිඩ් උසාවියක් සේඩල් හුසෙයින් කුමාරයා යෝජනා කරේ පළවෙනි වතාවට ලංකාව වගේ අසමත් නොවු ස්වාධීන ස්වෛරී ප්‍රජාතන්ත්‍රවාදී රටකට තමුන්ගේ දේශ සීමා තුල යුද්ධයක් කළ රටකට ඇමරිකානු යෝජනාවේ ඇත්තේ එයමයි. ඇමරිකාවත් එක්ක එකතු වී යෝජනාවක් ඉදිරිපත් කිරීම පාප කර්මයක් නෙමෙයි. රටට වාසියක් තියෙනවා නම් එසේ කළ යුතුයි. මම අහන්න කැමති පළමු ප්‍රශ්නය කැබිනට්ුවේ මේ ගැන සාකච්ඡාවක් වුණාද කියලා. දෙවැනි ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ඇයි මේ ගැන සාකච්ඡා වුණේ නැත්තේ කියලා. තුන්වැනි ප්‍රශ්නය ලංකාවට හානියක් මෙම ඒකාබද්ධ යෝජනාවෙන් සිදු නොවේ යන්න සාකච්ඡාවට ලක් කර ඒකා සමගද කොතනදීද කවදාද මෙරට සංවේදී පරිසර කලාපයන් සුණු විසුණු කිරීම පසුගිය කාලේ පුරා අප හිරු සියයේ සූක්ෂම කැමරා ඇසේ සටහන් කර ගනිමින් එය බලධාරීන් හමුවේ නිරාවරණය කළා. එය අනුවයි විල්පත්තු අභයභූමිය ආශ්‍රිත සංවේදී වනාන්තර සුණු විසුණු කිරීම මෙරට විවිධ සමාජ ස්තරවල දැවැන්ත කතිකාවන් ගොඩ නැගුවේ. අතද අපහෙලි කරන්නේ මෙරට හදවත බඳු මධ්‍යම කඳුකරය සුණු විසුණු කරමින් එකවර ඉල්ලම් හාරා සිදු කරන මහ පරිමාණ පරිසර විනාශයක් පිළිබඳවයි. ඔබ මේ දකින්නේ දකුණු අප්‍රිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ විසල් කණිජ පතලක දර්ශන නොවේ. මේ අපේ රටේ හදවත වන් මධ්‍යම කඳුකරයේ ජල පෝෂක කලාපයේ ඉඩම් අක්කර 8ක් අමු අමුවේ වෙනසෙන අයුරුයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඍජු අධීක්ෂණය යටතේ මැණික් ව්‍යාපාරිකයින් කැණීම් සිදු කරන මෙරට විශාලතම පතල් ව්‍යාපෘතිය මෙයයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පසුගිය අප්‍රේල් මාසයේ මෙම ප්‍රදේශයේ ඉඩම් අක්කර 8කට අධික ප්‍රමාණයක් ප්‍රසිද්ධ වෙන්දේසී විකුණනු ලැබුවා. මෙරට සිටින මැණික් ව්‍යාපාරිකයින් අතරේ එම ඉඩම් කොටස් විකිණී ගියේ උණු කැවුම් වලටත් වඩා වේගයෙන්. එලෙස අත්පත් කරගත් මෙම ඉඩම් කොටසේ මෙවන විට කම්කරුවන් 200කට අධික ප්‍රමාණයක් මහ පොළොවෙන් මතුවන නිදන් සොයනවා. ඒ සඳහා දැඩි ආරක්ෂාවක් යොදා ඇති අතර පැය 24 පුරා ක්‍රියාත්මක වන කැමරා 16කින් සමන්විත ආරක්ෂිත කැමරා පද්ධතියක්ද මෙහි ස්ථානගත කර තිබෙනවා. කිසිදු පිටස්තර පුද්ගලයෙකුට ඇතුල් විය නොහැකි මෙම ස්ථානයට
සූක්ෂම ලෙස ඇතුළු වන්නට හිරු CIA කණ්ඩායම සමත් වුණා. දැකෝ යන්ත්‍ර යොදා මැනික් ඉල්ලම් කැණීමේ කටයුතු සිදු කිරීම මෙරට නීතියට පටහැනි ක්‍රියාවක්. නමුත් මෙම කැණීම් නිදියට එම නීතිය වළංගු නැති අයුරු අප කැමරා කාචයේ සටහන්ව තිබුණේ මෙලෙසින්. අක්කර දෙකහමාරක වපසරියක් බැකෝ යන්ත්‍ර දෙකක් යොදා කැණීම් කරන අයුරු එහිදී අප දුටුවා. බැකෝ එකට කීයක් දෙනවද අවුරුද්දට? 100ක්. ඒකට පැය කීයක් වැඩද? මේ 10ක් විතර වැඩකට. ඩීසල් මිනිස්සුක පඩියේ කැමරය වීන ඔක්කොම 103ක් විතර වෙනවා. දවස් කීයද? පැය 24 වෙනි වැඩ කරන්නේ මේ එන්ජින් ටික. මාරු වැඩ කරන්නේ. පැය 24 පුරා මෙව පතල් වලින් ඉවත් කරන ජලය ක්‍රමයෙන් බැස ගොස් එක්වන්නේ කෙසෙල් ගමු ඔයටයි. එය උඩුගුවරට දිස්වන්නේ මෙලෙසින්. මේ දවන්ත පරිසරික හානිය හේතුවෙන් මේවන විට කාසල්රි ජලාශය රොන් මඩවලින් පිරීමේ තර්ජනයක්ද මතුව තිබෙනවා. මේ ගැටලුව සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එරෙහිව භගවන්තලාව පොලිසියේ පැමිණිල්ලක්ද ගොනු කළා. මේ සිදුවන දවන්ත පරිසර හානිය පිළිබඳව වගකිව යුතු බලධාරීන්ට පැවසීමට ඇත්තේ කුමක්ද? රුපියල් ශතවලට ලොබ වී රජයේ බලධාරීන්ට මධ්‍යම කඳුකරයේ සංවේදී කලාප මෙලෙස වෙනසීමට ඇති අයිතිය කුමක්ද? ඒ පිළිබඳ තොරතුරු හෙට CIA හරහා ගෙන ඒමට අප සූදානම්. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සකකරුවෙකුට වෙඩි තැබූ පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා. ඒ දොම්පේ පොලිස් වසමේදී කළ සෝදිසියකදී සමයා හේවත් අරුණ උදේශාන්ත පතිරණ නැමැති පාතාල සමාජිකයාට වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයා අතනඟුඩ ගත්තේ දොම්පේ ගුරුවල ප්‍රදේශයේදී. අනතුරුව ඔහු දොම්පේ පොලිස් ස්ථානයේ වෙත රැගෙන විත් තිබෙනවා. චමින්ත සදමාල එදිරිසූරිය නැමැති 32 වර්ධි පුද්ගලයෙකු වන ඔහු කලක් යුද හමුදාවේ සේවය කර ඇති බව පොලිසිය පවසනවා. අතනඟුඩගත් අවස්ථාවේදී සැකකාර පුද්ගලයා සතු තිබූ පිස්තෝලයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සමයා නැමැති පාතාලකල්ලි සමාජිකයා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩුවක් සඳහා පෙරේදා රැගෙන අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදු තිබුණා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද්දේ මේවන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුට සත්කමක්ද සිදු කර තිබෙනවා. අදාළ වෙඩි තැබීම සිදු කළ පලාගේ පුද්ගලයාගේ ඡායාරූපයක් අධිකරණ භූමියේ සවි කර තිබූ CCTV ආරක්ෂිත කැමරා පද්ධතියකද සටහන් වී තිබූ අතර පොලිසිය ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයුම් ලබනවා. සැකකරු දැනට දොම්පේ පොලිස් ස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබනවා. ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අපරාධ කල්ලි දෙකක් අතර කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන් මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවට ඒ සම්බන්ධව කරනු ලැබූ විමර්ශනයේදී හෙළිදරව් වී තිබෙනවා. කොටිටියාව සිය සදෙමි දැරි අපයෝජනය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අතඩංගුවටගත් ප්‍රධාන සැකකරු අදපස්සරුවේ වෛද්‍ය පරීක්ෂණ සඳහා මීගමුව මහරෝහල වෙත රැගෙන ආවා. ඝාතනයට ලක් වූ සදෙමිගේ සිරුර හමු වූ ස්ථානයට සැකකාර පුද්ගලයා අද රැගෙනීමට නියමිතව තිබුණත් ප්‍රදේශවාසීන්ගේ කලහකාරී හැසිරීම හේතුවෙන් ඔහු එම ස්ථානයට රැගෙන විත් තිබුණේ නැහැ. සෙයාගේ ඝාතනය සම්බන්ධයෙන් අතරංගුඩපත් ප්‍රධාන සැකකරු වන දුනේෂ් ප්‍රේශාන්ත හේවත් කොණ්ඩේ නැමැත්තා වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා අදපස්සරුවේ මීගමු මහරෝහල වෙත රැගෙන ආවේ දැඩි ආරක්ෂක රැකවල් මැද්දේයි. සැකකරු රෝහල් පරිශ්‍රයට රැගෙන එන විටත් එම ස්ථානයේ විශාල පිරිසක් එක් රැස් වී සිටියා. අද පෙරවරුවේ සැකකරු සෙයා සදෝමි දැරියගේ දේහ හමු ස්ථානයට පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ඒමට නියමිත වූ තිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකායද ඇතුළු විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. සැකකරු රැගෙන එන බවට පැතිර ගිය ආරංචියත් සමග ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියේ මෙලෙසින්. මේ මාත්‍ය විශේෂ කාර්ය මාත්‍යම ඉතන බලන් ගන්න ඕනේ කිව්වා. එහෙනම් විස්තුලම බලන්න. ඕ මොන මොන විස්තුලද කියලා ඉතින් මරණේ ඔය නේද තමයි. ඔයිස මරණේ කියලා මොකද මාත්‍ය විස්තුලට ඇවිල්ලා කියන්නේ බලන්න. මේක බලන්න කියලා විස්තුලක ඉඳන් කරන්නේ. ඊයන දැන් තේරුම් ගන්නවා. එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සෙයා සදෙමිගේ දේහය තිබූ හමු වූ ස්ථානයේ විමර්ශනයට ලක් කළා. දරම ගියන තම ආදේවිය විශේෂ කාර්ය බලකාය ගෙනල්ලා අපේ ආමතර නිලධාරීන් ගෙනල්ලා මේ ස්ථාන පරීක්ෂා කරන්න තමා. ඒ නමුත් උපදේශ අනුව නැවත ගේන්නේ නැහැ. ඉඳවලා මෙතන රැඳී ඉඳ අනිත් මා ජනතාවට අවිර කළා මේ වෙන්නේපා. මේ අතර සේයා සදෙමිගේ ඝාතනය සම්බන්ධයෙන් අතඩංගුඩගත් ප්‍රධාන සැකකරු කොටදිනියා ප්‍රදේශයේ රැදිසිරි බවට පැවසෙන නිවස පිහිටි ප්‍රදේශයටද පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා. මේ සදෙමිගේ ඝාතනය සම්බන්ධයෙන් අතඩංගුඩපත් වූ කොණ්ඩේ නැමැති පුද්ගලයා වාසය කළ බවට පවසන කාමරයයි.
සකකාර පුද්ගලයා පොලිසියට පාපොච්චාරණය කර තිබෙන්නේ සේයා සදෙවුමගේ නිවසේ ඉදිරිපස දොරින් නිවසට ඇතුළු වූ බවයි. දැරිය රැගෙන ගොස් ඝාතනය කිරීමෙන් පසු ඇලමාර්ගයක් අසල දමා ගිය බවද ඔහු පොලිසියට පවසා තිබෙනවා. දරුදුක වැඩියෙන්ම දැනෙන්නේ මවට බව අප සමාජයේ පිළිගන්නා කරුණක්. කොටදිනියාවේ සිදු වූ පස් හැවිරිදි සේයාගේ ඝාතනයත් සමග මේකේ කරුණ වැඩි වැඩියෙන් ඉස්මතු වන්නට පටන් ගත්තා. ඒ මව්වරුන් තිදෙනෙක් මෙසිද්ධිය හා ඍජුව සම්බන්ධ වීමත් සමගයි. සේයා සදුමි ඝාතනයට ලක්ව අදට දින 13ක් ගත වුවත් ඇය පිළිබඳ කතා බහ මෙන්ම ඒවට නිර්මාණය වුණු අතුරු කතා තවමත් නිමා වී නැහැ. ළමා අපයෝජන කාන්තා හිංසනය මානසික විකෘතීන් මෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ආදී මාතෘකා ගණනාවක් මෙසිද්ධීන් සමග කරලියට පැමිණියා. මවගේ භූමිකාව හා ඔවුන්ගේ හැඟීම් මෙසිද්ධීන් මාලාව හරහා විශේෂයෙන් ඉස්මතු වුණා. මෙසිද්ධියේදී මුලින්ම දරුදුකට මුහුණ දුන්නේ සේයා සදෙවිමගේ මවයි. ලෝකෙම අපිට ඇඟිල්ල දික් කරේ දරුවා නැති වෙච්ච වේදනාවත් අපිට තිබ්බා. දරුවට අවසන් ගෞරවයවත් දක්ව ගන්න අපිට මිනිහ ළඟටවත් යාගන්න බැරි තත්ත්වයක් තිබ්බේ. අපිට අපේ දරුවා නැති වුණා. ඉස්සරහටත් මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න ඕනේ. සේයාගේ ඝාතනයත් සමග අත්අඩංගුවටගෙන සැකකරුවෙකු බවට පත්ව අවලාද විඳ පසුව නිර්දෝෂී බවට ඔප්පු වූ පාසල් සිසුවාගේ මවද මේ සිද්ධියේදී පීඩාවට පත් වූ මවක්. මගේ පුතාට ඇති වෙච්ච මේ කලු පැල්ලම කවුද නකන්නේ? එයා තව ඉස්කෝලේ යන ළමෙක්. එතකොට තව ඉදිරි අනාගතයට එයා මුණ දෙන්න ඕන. එතකොට ඒ වගේ කීම දරන්නේ කවුද? සේයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට දැන්පත්ව සිටින පුද්ගලයාගේ මවද මේ සිදුවීමේදී දැඩි පීඩාවක් විඳිනවා. මෙයා මෙහෙම නරක වැඩ කරනවා කියලා දන්නවද? නෑ නෑ නෑ. කවදාවත් කරන්නේ නෑ. අර මේ ගොල්ලන්ගේ අර නඩුවක් තියෙනවා. ඒකට ඉතින් ඉන්නා එයා ඒ වැත්ත කැලේ ඉන්නේ. ඉස්කෝලේ ගියේ නැද්ද එතකොට? ඉස්කෝලේ ගියේ නෑ නේද? ඇයි ඇවි නැත්තේ? එයා ගියේ නෑ. අපි කින් ඇරියා ගියේ නෑ මහත්තයෙක් නෙවෙයි. අපිට අරින්න ඉච්චට වත්කම නෑ අරින්න. මේ සිදුවීම් මාලාව ළමා ලෝකයට හදවතින්ම බැඳුණු ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ දකින්නේ මෙලෙසින්. අම්මට තමයි වගකීම තියෙන්නේ වැඩියෙන් ළමයි ගැන සෙවිල්ල බැලිලා තියෙන. දැන් අර අපරාධය රල්ලගත්තු ළමයා ඒ ළමයා ඔකට සම්බන්ධයක් නැහැ. ඔය කැළල තියෙනවා මුළු ජීවිතේම. ඉතින් ඒ අම්මලා කොහොමද මේක විසඳගන්නේ? ඉතින් ඔය ඔක්කොටම ඒ ළමයින්ගේ අම්මලා නෙමෙයි වැරදිකාරයෝ. මේ රටේ අපේ රටේ උදවියනේ. දැන් තව දේශපුවත් කිහිපයක් සමගින් රට වටා හිරෝ. රට වටා හිරෝ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි වැලිඔය ජනපදයේ ජනතාව වෙනුවෙන් ලබා දුන් ජලපෙරණ යන්ත්‍රය ඊයේ පස්සරුවේ ජනතා අයිතියට පවරන ලැබුවා. ඒ වැලිඔය ජනපදයේ ගොබි ජනතාවගේ ගැටළු සවා බැලීමට ජනාධිපතිවරයා පසුගිය ජූලි මාසයේදී එහි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ලබා දුන් පොරොන්දුවක් අනුවයි. ජෝර්ජ් කීට් පදනම 14 වන රට සංවිධානය කළ චිත්‍ර ප්‍රදර්ශනය අද පස්සරුවේ සෞන්දර කලා විශ්වවිද්‍යාලයේදී විවෘත කරුණේ අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතාගේ අතින්. මින්නේරිය දියබෙදුම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදී තිද රුපියෙක් සිය නිවස පිටුපස දියනාවෙන් සිටියේදී අකුණුසර වැදීමෙන් ඊයේ පසරුවේ ජීවිතක්ෂයට පත් වුණා. කුමන ජාතික වනෝද්‍යානයේ ඉටිවැව ප්‍රදේශයේදී ඇතුන් දෙදෙනෙකු අතර ඇති භූසටනකින් වයස 25ක් පමණ වූ ඇතෙකු ඊයේ මිය ගොස් තිබෙනවා.